Hi Bowen, Mama Noeline Smart. Purtien Mama Australia ve adinitik nevariyak. Ada Mama Obama thanne Melbourne nuara sitay. Meeta tika velawakata kalin Zoom madhya haraha lova pura visiri sitna Sri Lankan rajayak ekwa sansadayaka yeduna. Tanata Sri Lankave udgata vela tiyena me arbudakari tattwayata hetu une kumakda kiyana prashnaya mehedi api sakatcha kala. කාගෙත් අදහස වුණේ මේ තත්ත්වයට හේතුව නම් නීතියේ බිඳ වැටීමත් අධිකරණයේ ස්වාධීනත්වයේ බිඳ වැටීමත් කියන කාරණායි. අපි දන්නවා මේ වෙනකොට ලංකාවේ හදිස් නීතියත් ඇඳිරි නීතියත් ක්‍රියාත්මක වෙන බව. මීට දින කිහිපයකට කලින් නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ සාමකාමීව රැස් වූ උද්ඝෝෂණයක් පැටලීමට රජය ක්‍රියාත්මක වුණා. එහිදී ඒ උද්ඝෝෂණයට සහභාගී වූවන්ගෙන් 20 දෙනෙක් පමණ අත්අඩංගුවට ගත්තා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රකාර වාෂණයේ අයිතියත් තම රැස්වීමේ අයිතියත් මේ කියන මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම ගැන රජය මෙහිදී කිසිසේත්ම හසුතැවිලි වෙලා නැති බව තමයි අපට පේන්නේ. විශේෂයෙන්ම අද දවසේ රට පුරා ක්‍රියාත්මක වෙන්නට තිබුණු නියමිත වෙලා තිබුණු සාමකාමී උද්ඝෝෂණයක් මර්ධනය කරන්නටගත් උත්සාහයක් හැටියට අපට දැන් මේ පවතින ඇඳිරි නීතිය හඳුන්වලා දෙන්නට පුළුවන්. මේ වෙනකොට මහජන අප්‍රසාදය මේ රජය කෙරෙහි තියෙන මහජන අප්‍රසාදය කොතෙක්ද කියන කාරණාව මේ රජයට හොඳටම තේරිලා තියෙන බව අපට පේනවා. එහෙම වුණත් මේ ආර්ථික ප්‍රශ්නයට පිළිතුරක් හොයන එක පැත්තකට තියලා දැනට මේ පවතින අර්බුදකාරී තත්වයට හේතු පදනම් වෙලා තියෙන හේතුන් වලට පිළිතුරු හොයන්නේ නැතුව මේ රජය දිගින් දිගටම කරන්නේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් අසරණ වෙලා ඉන්න මේ ශ්‍රී ලාංකිකයන් තව තවත් අසරණ කරමින් මේ රට අරාජික තත්වයකට ඇද දැමීමක් කියන එක අපට මේ අවස්ථාවේදී පේනවා. මේ තත්ත්වයට දිය හැකි පිළිතුර කුමක්ද? මේ ප්‍රශ්නෙට පිළියමක් තියෙනවා නම් ඒ පිළියම කුමක්ද? අපි දන්න ආකාරයට මේ දැන් ක්‍රියාත්මක වෙන විශ්වවිද්‍යාල සංශෝධනය, විධායක ජනාධිපති ක්‍රමය, ඒ වගේම සමානුපාතික ඡන්ද ක්‍රමය මේ ප්‍රශ්නවලට උගක් දුරට හේතුපාදක වෙලා තියෙන බව අපි දන්නවා. මෙහිදී මුළුමහත් ශ්‍රී ලාංකික ප්‍රජාවම කතා කරන්නේ සිස්ටම් චේන්ජ් එකක් ගැන. ඒ කියන්නේ පවතින ක්‍රමයේ සම්පූර්ණ වෙනසක් ගැන. මේ වෙනස පටන් ගන්නට ඕනේ ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණයකින් කියන කාරණාව තමයි අපට වැටහෙන්නේ. ආණ්ඩු ක්‍රම ප්‍රසංසෝදනයක් වීමට නම් පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රකාර ආණ්ඩු ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ 3/2 කැමැත්ත පමණක් නෙවෙයි ජනමත විචාරණයකුත් අවශ්‍ය වෙන බව අපි දන්නවා. එහෙම බලනකොට ඒ වගේ සිස්ටම් චේන්ජ් එකක් ඒ වගේ සම්පූර්ණ වෙනසක් අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකින් ඇති කරන්නට තියෙන ඉඩකඩ උගක්ම ස්වල්පයි. මෙහිදී අපට විකල්පයක් අවශ්‍ය වෙනවා. ඒ විකල්පය හැටියට අපට හඳුන්වලා දෙන්න පුළුවන් දැන් කාගෙත් කතාබහට ලක් වෙන මේ ජනසම්මත ව්‍යවස්ථාවක් එහෙමත් නැත්නම් ජනතාවගේ අභිමතය පරිදි සැකසුණු ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන ක්‍රියාදාමයක්. දැන් ඒ වගේ ක්‍රියාදාමයක් ඉදිරිපත් කරන්නට හැකියාවක් මේ වෙනකොට ලංකාවේ උද්ගත වෙලා තියෙනවා. එහෙම ඇයි මම කියන්නේ? අපි දන්නවා නීත්‍යානුකූල විදියට ව්‍යවස්ථාවෙන් බාහිරව මේ වගේ ජනසම්මත ව්‍යවස්ථාවක් ස්ථාපනය කරන්නට පුළුවන් හැකියාවක් මේ අවශ්‍යතාවයේ නීතිය කියන නීතිමය සිද්ධාන්තය තුළින් පුළුවන් බව. මීට කලිනුත් මම මේ අවශ්‍යතාවයේ නීතිය ලංකාවට කොහොමද බලපාන්නේ කියන කාරණය ගැන කතා කරලා තියෙනවා. හැබැයි මේ වෙලාවේ ලංකාවේ තිබුණු තත්ත්වය දැන් තියෙන තත්ත්වයට වඩා හත්පසින්ම වෙනස්. මේ වගේ අර්බුදකාරී තත්ත්වයක් එදා තිබුණේ නැහැ. එතනදී මගේ අදහස වුණේ අවශ්‍යතාවයේ නීතිය අනුව මේ ආකාරයට විකල්ප මාර්ගයක් මාර්ගයෙන් ජනසම්මත ව්‍යවස්ථාවක් සංස්ථාපනය කිරීමට ලංකාවේ ඉඩකඩ නැහැයි කියන තැන. නමුත් දැන් උද්ගත වෙලා තියෙන මේ අර්බුදකාරී තත්වය මත ඒ වගේම දැන් අප මේ පසු වෙන අරාජික බව හමුවේ. මේ අවශ්‍යතාවයේ නීතිය පාවිච්චි කරලා ඉවර වෙලා අපට ජනසම්මත ව්‍යවස්ථාවක් ජනතාව විසින් ජනතාවගේ අභිමතය අනුව
ජනසම්මත ව්‍යවස්ථාවක් සංස්ථාපනය කරන්නට දැන් අවස්ථාව තියෙනවා කියන කාරණාව මම අවධාරණය කරන්නට කැමතියි. ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ තත්ත්වය තවත් උග්‍රතට හැරෙන්නට පුළුවන්. ඒ වගේ තත්ත්වයකට මුහුණ දෙන්නට අවශ්‍ය ජනතා පෙළ ගැස්වීම ඇතිකරන්න දැන් අවස්ථාවයි කියන කාරණය මතක් කරන්නට මම කැමතියි. ස්තුතියි.